ගර්භණී මව්වරුන් ගොඩක් ආසයි දැනගන්න ගර්භණී කාල සීමාවේදී මේ දරු පැටියාගේ පෝෂණය වර්ධනය වෙනුවෙන් මොනවද තමන් ගන්න ඕනේ ආහාර කියලා. ඉතින් ලොකු විශේෂයක් නැහැ. ඇත්තටම අපේ පරම්පරාවෙන් පරම්පරාවට කියන මතයක් තියෙනවා. බබෙක් පිළිසිඳ ගත්තාම දෙන්නෙකුට ඕන කෑම කන්න ඕනේ කියලා. ඇත්තටම දෙන්නෙකුට ඕන කෑම නෙමෙයි, එක්කෙනෙකුට හොඳ පෝෂණීය කෑම වේලක් තමයි ලබා ගන්න ඕනේ. ඉතින් හොඳ පෝෂණීය කෑම වේලක් කියන්නේ ඔබ දන්නවා නොකිව්වත් සමබල ආහාර වේලක්. ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, විටමින්, ඛනිජ ලවණ ඔය වගේ හැම කොටසක්ම අන්තර්ගත විදිහට තමයි කෑම ලබා ගන්න ඕනේ. හැබැයි මම නම් කතා කරන්නේ මේ මේද කොටස්, එහෙම නැත්නම් ලිපිඩ සහ කාබෝහයිඩ්‍රේට් ගැන. මොකද අපි මොන කෑම කෑවත්, අපිට බත් ටිකක්, පාන් ටිකක්, ඉඳියාපටියක් මොනව කෑවත් මේ දෙක නම් කොහොමත් ලැබෙනවා. ඒ දෙක ටිකක් අඩුවෙන් ලැබෙන එක හොඳයි. මොකද කාන්තාව ගර්භණීතාවයෙන් පස්සේ බබා ලැබුණට පස්සේ මහත් වෙලා, ගොඩක් මහත් වෙලා ඉන්නේ ඔන්න ඔය කෑම ටිකක් වැඩිපුර කන්න හේතුව නිසා. ඉතින් ඒක නිසා අපි වැඩිපුර කියන්නේ අම්මලට අර කාබෝහයිඩ්‍රේට් ගැන නෙමෙයි, සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබට හොඳට විටමින් ලැබෙනවද? හැම විටමින් වර්ගයක්ම ලැබෙනවද? ඊළඟට ඛනිජ ලවණ, විශේෂයෙන්ම යකඩ, කැල්සියම්, ෆෝලික් ඇසිඩ්, ඔමේගා 3, බබාගේ මොළේ වර්ධනයට අවශ්‍ය ඔමේගා 3 වගේ ඒවා ලැබෙනවද කියලා තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. ඔන්න ඔය කොටස් ගැන වැඩිපුර අවධානය යොමු කරන්න. ඊළඟට බබාට කෑම ඕනේ කියලා වැඩිපුර කන්න යන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. කාබෝහයිඩ්‍රේට් සහ මේද වැඩිපුර කොහොමටවත් කන්න යන්න එපා. විටමින් වර්ග කමක් නැහැ. විටමින් සහිත ආහාර, පළතුරු, අලුත් පළතුරු, අලුත් එළවලු, කොළ වර්ග ඒව කෑවට කමක් නැහැ. ඊළඟට මස් මාළු. සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ මස් නම් වාණිජ වශයෙන් නිෂ්පාදනය කරන දේවල් නිසාවෙන් මස්වල ටිකක් හෝමෝන, රසායනික ද්‍රව්‍ය වැඩි. ඒක නිසාවෙන් මස් ටිකක් කන එක අඩු කරලා අපි මාළු ටිකක් වැඩි කරගමු. සාමාන්‍යයෙන් අපි කියන්නේ අම්මලට මුහුදේ වැඩි කාලයක් ගත කරපු මාළු වල ටිකක් රසදිය ප්‍රමාණය වැඩි, තෝරු මෝරු වගේ ලොකු මාළුන්ගේ රසදිය ප්‍රමාණය වැඩි. ඒක නිසා ගර්භණී කාල සීමාව තුළ ටිකක් පුංචි මාළු කන්න පුරුදු වෙන්න. මාළුව ලොකු වුණත් කමන්නේ, අඩු කාලයක් මුහුදේ ගත කරන ඔය බෝල්ඩු වගේ මාළු වර්ග ටිකක් අඩු කාලයක් තමයි මුහුදේ ඉන්නේ. ඒගොල්ලෝ ඉක්මනට ලොකු වෙනවා, ඉක්මනට අල්ලලා ගේනවා. ඉතින් ඒ වගේ මාළු ටිකක් වැඩිපුර කන්න. ඊළඟට අසීමිතව ඕගොල්ලන්ට පුළුවන් ඉව්වට පස්සේ සුදු පාටට පේන මාළු තියෙන ඒ අසීමිතව කන්න පුළුවන්. හැබැයි රතු පාට මාළු අසීමිතව කන්න යන්න එපා, ටිකක් ප්‍රමාණයක් ඇතුව කන්න. ඒ වගේම ගර්භණී මව්වරු අහන තව ප්‍රශ්නයක් තමයි, ගර්භණී කාල සීමාවෙදී ඉස්සෝ, දැල්ලෝ, පොකිරිස්සෝ, ඊළඟට කකුලුව වගේ කෑම ජාති කෑවට කමක් නැද්ද කියලා. මේ ඕනම දෙයක් ඔබ ඉස්සර කාලේ ඔබට අසාත්මිකතාවයක් මේ ආහාරවලට ඇති වුණ නැත්තම් සාමාන්‍ය කාල සීමාවෙදී ගත්තට ගැටලුවක් නෑ. නමුත් මුල් මාස 3 පොඩ්ඩක් මග අරින්න පුළුවන් නම් හොඳයි, චූට්ටක්. නමුත් ගත්තා කියලා කිසි ගැටලුවක් වෙන්නේ නෑ. හැබැයි අනවශ්‍ය ප්‍රමාණයට කන්න යන්න එපා, වෙනද තරම්වත් එපා. පොඩ්ඩක් අඩුවෙන් කන්න. මොකද මේ වගේ දේවල් වල ටිකක් හිස්ටැමීන ගතිය, ප්‍රෝටීන ගතිය වැඩි නිසා අසාත්මිකතාවයක් ඇති කරවන්න පුළුවන්. ඒක නිසාවෙන් පොඩ්ඩක් ඒ වගේ දේවල් ආසාවට කන්න කියලා තමයි අපි කියන්නේ. ආස හිතුනම කන්න, වැඩි ප්‍රමාණයක් කන්න එපා. ඊළඟට වැඩිපුර පළතුරු යුෂ, ඒ වගේම වතුර ජාති වැඩිපුර පානය කරන්න ගර්භණී කාල සීමාවේදී. ඒ වගේම ඇන්ටිඔක්සිඩන්ට්, ප්‍රතිඔක්සිකාරක තීන ආහාර වැඩිපුර. ඔබට පුළුවන් හොයාගන්න මම මේ කිව්වහම මොනවද ප්‍රතිඔක්සිකාරක ආහාර කියලා. ප්‍රතිඔක්සිකාරක ආහාර වර්ග වැඩිපුර ගන්න. ඊළඟට සීනි දමපු බීම වර්ග, කෝලා බීම හෝ පළතුරු යුෂ වුණත් සීනි ගොඩක් අඩංගු කරපුවා ගන්න එපා. ඊළඟට අනිත් එක තමයි තන්තු බහුල ආහාර. මොකද ගර්භණී කාල සීමාවේදී මලබද්ධය ඇතිවීම ටිකක් වැඩි මව්වරුන්ට. ඒක නිසා තන්තු වැඩි ආහාරවලට වැඩි අවධානයක් යොමු කරන්න. ඒ වගේම කිරි ආහාර ටිකක් වැඩිපුර ගන්න. කිරි කියලා කිව්වට පිටි කරපු කිරි වර්ග නෙවෙයි. පිටි කරපු කිරි වර්ග නම් ඔබට ගෙන එන්නේ හොඳකට වඩා නරකක්. ඒක නිසා දියර කිරි වර්ග වැඩිපුර භාවිතා කරන්න. ගර්භණී කාල සීමාව තුළ ඔබට ගොඩාක් හිතන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් ඔබ පෝෂණීය ආහාර වේලක් ලබා ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ව්‍යායාමත් මේකම හරි වැදගත්. අනවශ්‍ය විදිහට කන්න යන්න එපා. අවශ්‍ය පෝෂක හොඳට තෝරලා විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මොළේ වර්ධනයට අවශ්‍ය සංඝටක ටිකක් බබාගේ වැඩිපුර උදේ හවස මතක් කරලා කන්න.